ආරංචිය සුබයි. ඉදට දිවිපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කරලා අපි බංකොලොත්භාවයෙන් මිදුනාය කියලා රතිඥා පත්තු කරලා රබන් ගහලා සැනකෙලියක් සමරන්න සැනකෙලියක් පවත්වන්න ආණ්ඩුව දැන් කටයුතු සංවිධානය කරමින් යනවාය කියලා අපිට ආරංචි වුණා. ඇත්තෙන්ම දිවිපාර්ශ්වික ණය කියන්නේ සමස්ත විදේශ ණයවලින් ඉතා කුඩා කොටසක් විතරයි. ඒක මේ ඉතින් මේ විදේශ ණයවලින් කුඩා කොටසක් වන දිවිපාර්ශ්වීය ණය ගෙවන ක්‍රමයක් හදාගත්තාය කියන එකෙන් අපි බංකොලොත් භවයෙන් මිදුනාය කියලා ආණ්ඩුව ජනතාවට හේතු ගන්නවන්න හදන එක පට්ටපල් බොරුවක් කියන එක ඉතාම වක්කීමෙන් අපි සටහන් කරනවා. IMF ගිවිසුමට අනුව 2022 වසර අවසන් වෙන විට අපේ සමස්ත ආණ්ඩුවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42ක්. මෙන්න මේවා ගෙවා ගන්න බැරි වීමෙන් තමයි රට බංකොලොත් භාවයට ප්‍රකාශයට පත් කරේ. අපේ විදේශ ණය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස බහුපාර්ශ්වීය ණය. ඒ කියන්නේ ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන වලින් ගත්ත ණය. මේක තියෙනවා ඩොලර් බිලියන 11.5ක්. මේ බහුපාර්ශ්වීය ණය අපි පැහැර හැරියේ නැහැ. බංකොලොත්කම මැද්දේ දිගටම ගෙවාගෙන ආවා. දෙවෙනි කොටස තමයි දිවිපාර්ශ්වීය ණය. ඒ කියන්නේ ඉන්දියාව, චීනය, ජපානය වගේ එක් එක් රටවලින් ගත්ත ණය. මේකත් තියෙනවා ඩොලර් බිලියන 11.5ක්. ඔන්න ඕක තමයි දැන් ප්‍රතිව්‍යුහකරණය කරලා බංකොලොත් භවයෙන් මිදුනාය කියන්න ආණ්ඩුව සැරසෙන්නේ. පෞද්ගලික ණය කියන්නේ තුන්වෙනි කොටස තමයි පෞද්ගලික ණය. ඒ කියන්නේ ජනතාවට බැඳුම් කර නිකුත් කර ලබාගත් ණය වගේම ඩොලර් වලින් වාණිජ බැංකුවලින් ලබාගත් ණයත් මේ කොටසට අයිති. එතන තියෙනවා ඩොලර් බිලියන 17.6ක්. එහෙනම් අපේ සමස්ත විදේශීය ණයවලින් ලොකුම කුට්ටිය තියෙන්නේ පෞද්ගලික ණය මිසක් දිවිපාර්ශ්වීය ණය නෙවෙයි. ඇත්තම කියනවා නම් දිවිපාර්ශ්වීය ණය හිමියන් සමග ආණ්ඩුව සාකච්ඡා කරලා ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ එකඟතාවය ඇති කරගත්තේ දැන් මාස 3කට විතර කලින්. නමුත් බැඳුම් කර හිමියන් ඇතුළු වාණිජ ණය නැත්තම් පෞද්ගලික ණය පිළිබඳ එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණු නිසා තමයි බංකොලොත්භාවයෙන් මිදුනාය කියලා මීට මාස 3කට කලින් කිව්වේ නැත්තේ. දැන් බංකොලොත්භාවයට පත්වලා වසර දෙකමාරක් යනතුරුත් ණය ප්‍රතිව්‍යුහකරණයට අසමත් වුණු එකම රට ලංකාව නිසා ඡන්දයක් ළඟ එන නිසා ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා තාමත් වැඩේ කරගන්න බැරි වුණු පෞද්ගලික ණය කුට්ටිය පැත්තකින් තියලා මාස 3කට කලින් එකඟතාවය හදාගත්ත දිවිපාර්ශ්වීය ණය ගිවිසුම අත්සන් කරන වෙලාවේ මෙන්න අපි බංකොලොත් භවයෙන් මිදුනාය කියලා බොරුවක් කියලා රටේ ජනතාව රවට්ටන්න. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් පෞද්ගලික ණය හිමියන් සමග ඇති කරගත්ත ඇත්තටම අපි බංකොලොත් භවයෙන් මිදුනා නම් පෞද්ගලික ණය හිමියන් සමග ඇති කරගත්ත එකඟතාවය රට ඉදිරියේ තබන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. අපේ මුදල් නෝට්ටුවල පළවෙනි අත්සන්කරු වෙන මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ ප්‍රකාශයට පත් කළා 27 වෙනිදා සිට අපි බංකොලොත් භාවයෙන් මිදෙනවාය කියලා. මුදල් නෝට්ටුවේ දෙවන අත්සන්කරු වෙන මහ බැංකුව අධිපතිතුමා 2023 දෙසැම්බර් මාසේ ප්‍රකාශයක් කරනවා ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත් උනේ නැහැ කියලා. මුදල් ඇමතිතුමා කියන්නේ ඇත්තනම් මහ බැංකුව අධිපතිතුමා කියන්නේ බොරු. මහ බැංකුව අධිපතිතුමා කියන්නේ ඇත්තනම් මුදල් ඇමතිතුමා කියන්නේ බොරු. ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු අහලා ජනතාව ඒවට දැන් හොඳටම හුරුයි. හැබැයි මෙහෙම බොරුවේ පරස්පර මතු වුණාම මොන බොරුවද විශ්වාස කළ යුත්තේ කියලා ජනතාව ව්‍යාකූලත්වයටපත් වෙනවා. නිසා අපි මුදල් ඇමතිතුමාටත් මහ බැංකුව අධිපතිතුමාටත් කියන්නේ දෙන්න කතා කරලා ජනතාවට එක බොරුවක් කියන්න කියලා. මම ඊළඟට
අදහස් දැක්වීමට ආරාධනා කරනවා පිවිතුරු හෙළවුරුමේ කුරුණෑගල දිසා සංවිධායිකා ඉන්දු ගමගේ මෙතිනියට. මගේතන ආරංචයේ සුබයි කියලා කියන්නේ සුභාරංචියක් කියන්නේ බොරුවක් කියන එක අපි කිව්වේ. ඔය පෝස්ටරේ එනකොටම අපි දන්නවා මොකටද ඉන්නේ කියලා. ඒක අපි මේ මාධ්‍ය හමුව තියලා ඔය සුභාරංචිය බොරුවක් කියලා අපේ තාර්කිකව කරුණු සහිතව පැහැදිලි කරා. අපි කියන්නේ බොරුවක් කියලා පුළුවන් නම් ආණ්ඩුවට ඔප්පු කරන්න කියන්නේ. පට්ටපල් බොරුවක්. අන්න හරි. එමෙත අපිට ආරංචිය. මම නෙවෙයි පෝස්ටරේ ගෙව්වේ. ඒ නිසා මට 100% අහුරු කරලා කියන්න බෑ. පෝස්ටරේ අපේ නෙවෙයි ඒක වක්‍යෙම කියන්නේ. මෙහෙමයි වරප්‍රසාද තකා සමහරු ආණ්ඩුවට පැන්නට ජනතාව නම් ආණ්ඩුව පැත්තට පයින්න බව අපට නම් පේන්නේ නැහැ. ඒක ඉතින් ඒ දෙන්නගෙන් තමයි අහන්න ඕනේ. මම දන්නේ නැහැ නේ. නෑ දෙන්නා විපක්ෂ පෞගේ කාලේ දෙන්නම විපක්ෂ ඉඳගෙන කතා කරේ ආණ්ඩුව වෙනුවෙන්. මම හිතනවා ඊට වඩා සදාචාරාත්මකයි ආණ්ඩුව පැත්තේ වාඩි වෙලා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින එක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලි අපි මේක මතරේ සියවරතාවකටත් වඩා පැහැදිලි කරලා තියෙන දෙයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ණය ගැනීමෙන් දායක වෙලා නැහැ රට බංකොලොත් වෙන්න. හැබැයි අර්බුදය ආපු වෙලාවේ කලමනාකරණය කළ යුතු ආකාරය අපි ඉතා පැහැදිලිව කියලා දුන්නා. බංගලිදේශෙත් බංකොලොත් වෙන්න ගියේ. බංකොලොත් භාවයේ අපේ ඉදිරියේ මූල්‍ය අර්බුදයක් එනවා කියලා දැක්ක ගමන් බංගලිදේශයේ 2020 වසරේම ණය ප්‍රතිවකරණයට ගියා. ඒ නිසා තමයි ඒගොල්ලෝ බංකොලොත් භාවයෙන් බේරුනේ. නමුත් ඒ දේ කරන්න කියලා අපි කිව්වා ඇහුවේ නැහැ. ඊළඟට ඉන්ධන වලට තමයි අපි වැඩිම වියදම යන්නේ. ඩොලර් ඉන්ධන භාවිතය සීමා කරන අපි යෝජනා ගෙනාවා. පිළිගත්තේ නැහැ. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරන්න ගෙන ආයෝජනා පිළිගත්තේ නැහැ. ඒ වගේම දේශීය නිෂ්පාදන වැඩි කරන්නත් දේශීය භාණ්ඩ මිලදී ගන්න ජනතාව පොළඹවන ප්‍රචාරාත්මක ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි කිව්වා පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ අර්බුදය මගහැරීමට කලමනාකරණයට තිබුණු අවස්ථාව ඇමරිකානුවන්ගේ ලනු කාලා එතුමා විසින් අර්බුදේ තීව්‍ර කරන දිශාවට තමයි රට තල්ලු කරේ. අර්බුදේ විසඳන දිශාවට නෙමෙයි. නැත්නම් අපි මූණ දුන්නු මේ අර්බුදයට බංගලිදේශ මූණ දී යුතු තිබුණා. බංගලිදේශය අපිට ණය දෙන මට්ටමට දියුණු වුණේ ඒ අය නිසි කලට ණය කළමනාකරණය කරපු නිසා. මම IMF යා යුතුයි කියලා අපේ ඇමති මණ්ඩලයේ මුලින්ම යෝජනා කළේ මම 2020 ඔක්තෝබර් මාසේ අගෝස්තු මාසේ සමහරවිට 2020 ඔක්තෝබර් මාසේ. නමුත් ඇවුම්කන් දීමක් කරේ නැහැ. එදා ගියා නම් අපිට ඔවුන්ගේ කොන්දේසි වලට යට නොවෙනවා වෙනුවට දෙපෙයින් සිට අර 1991 ඉන්දියාව 98 රුසියාව අත්සන් කළා වගේ රටට වාසි ගිවිසුමක් අත්සන් කරගන්න තිබුණා. මේ ගිවිසුම අපි ප්‍රතික්ෂේප කරන්නේ මේක රටට අවාසි කොන්දේසි වලින් පිරුණු ගිවිසුමක් නිසා. මේ රට ඔවුන් තරම් කතා කරලා තියෙනවා. ඉස්ලාම ඡන්ද ගේන්න. එතකොට අපි අපේක්ෂක ප්‍රකාශයට පත් කරනවා. මගුලක් නැතුව මනමාලියක් ඉන්න බෑ. අපිට සමීක්ෂණය මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. දැන් මෙතේ කඳු කුමාර දිසානායක මහත්තයා ඉදිරියෙන් ඉන්නවාය කියලා මාස්පතා කිව්වේ ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කරේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ කියන මාසිකව කරන සමීක්ෂණේ. අපි ඒ සමීක්ෂණේ අඩුපාඩු පෙන්නකොට ඒ අය සමීක්ෂණේ වෙනුවෙන් සටන් කරා. ඒක නිවැරදි කියන්නේ
උනද ඒකින් කියන අනුර කුමාර දිසානායක මහත්තයාගේ ජනප්‍රියතාවය පෙබරවාරි මාසයේ ඉඳන් ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් සිදුවෙනවා කියන කඩාවැටීමකයි තියෙන්නේ කියන. ඒතොර ඒ අනුර කුමාර එසවෙනෝ කියද්දී සමීක්ෂණේ හරි ෂෝක්. අනුර කුමාර කඩාවැටෙනෝ කියද්දී ඒ සමීක්ෂණේ බොරුවක් කියනවා. ඒකෙන් පේනවා මේ අය සමීක්ෂණ කියන එකත් තමන්ගේ වාසියට පාවිච්චි කරන දෙයක් විදියට. නෑ 58 69 කියන්නේ මිනිස්සු ගොඩක් නෙවෙයි. සම්මුතිය ප්‍රතිපත්තිය. 169 කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට බලය දීලා යම් අරමුණක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වූ ජනතාව. ඒ ජනතාවගේ අරමුණ ප්‍රතිපත්තිය තමයි අපි මේ මොකද අපි කියන්නේ ප්‍රචාරාත්මක භාෂාවෙන් 169 කියන්නේ මේ 169 කියන 69 ලක්ෂ එහෙදි අද 169 අපි ගාවනක් පොටුවේ කවුරක් නැති ඉන්නේ 169ම අපි ගාවට ගන්නවා කියන්නේ නම් බැසිල් රාජපක්ෂත් අපි ගාවට ගන්නවා කියන එකෙන් දෙන්නේ නෑ එහෙම නෑ අපි කියන්නේ එදා 169ක් ඡන්දෙ දුන්න ප්‍රතිපත්තියක් තියෙනවා අන්නේ ප්‍රතිපත්තිය නියෝජනය කරන්නේ අප පමණයි කියන එක අපි සාධක සහිතව පෙන්නුම් කරලා තිබෙනවා ඒ නිසා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දුන්න අය එයාට ඡන්දෙ දීමේ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඉටු කරගන්න ඒ බලාපොරොත්තුව ඉටු කරගත හැක්කේ ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ අපසා අප පමණමයි දැන් 69 ලක්ෂ වෙන දෙනින් ආරක්ෂක අධිකාරී කම්බිතර ප්‍රමහත්මය ජනාධිපති අධ්‍යක්ෂකවන්න යෝගයක් නැති ජනතාවේ ප්‍රතිමාරණි කොටසම නේද නෑ කවුරු ඉදිරිපත් වුණත් එන්නේ මේ රටට විනාශයක් කළ රාජපක්ෂ වරුන්ගේ ආශිර්වාදයෙන් මෙදින්නම් ඔවුන්ට විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද නොනිල නායකයා වෙන්නේ මේ රට මේ අර්බුදයට තල්ලු කරපු ඇමරිකානුව මගේ වචන වලින් කියනවනේ අවලස්සන ඇමරිකානුව. ඉතින් අවලස්සන ඇමරිකානුවගේ ආශිර්වාදයෙන් බෝධිසත්වයේ පැමිණියත් මේ රටේ ජනතාව නම් ඡන්දෙ දෙන්නේ නැහැ. මොකද නොදන්න කමට මහරෑ වැටුණු වලට මහදවාලේ පණින්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ නේද? උච්චාරතරුණ සමාජයට ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න తీරුනේ. ඉතින් දැන් මොකද ඒකේ තියෙන ප්‍රවෘත්තිය? බුදුමා දන්නවා මාධ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක් විදිහට ප්‍රවෘත්ති කියන්නේ අලුත් දෙයක්. නිව්නස් වලින් තමයි නිව්ස් හැදෙන්නේ. මොකද්ද දැන් 2022 ජූලි මාසේ ඉඳන්ම පොට්ටු සහය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තමයි. පොට්ටුව රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහය දෙන්නේ නැහැ කියන එක නම් ප්‍රවෘත්තිය සහය දෙනවා කියන එක නම් ප්‍රවෘත්තියක් නෙවෙයි. ප්‍රවෘත්ති නැවෙනවා කියන අපේ සිල් මාධ්‍ය සමග මාධ්‍ය සාකච්ඡා කරද්දී අපි ඉතින් ඒක ඒගොල්ලන්ගේ අහමු. මම කියන්නේ මේ ඇමරිකානු ව්‍යාපෘතිය නම් ඉදිරියට එන්නේ ඒ ව්‍යාපෘතිය තිත්ත රස මේ රටේ ජනතාව එකවරක් වින්දා නැවත ඒ ගැන අවධානයක් යොමු කරන එකක් නැහැ. හරි එන සිළු දෙනාට බොම්පින් අරවින්ද මහතාගේ අනුග්‍රහයෙන් පුංචි සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා.